කොහොමද අදයි බලන්න දෙනද Walking Dead Season 11 Episode 14 Episode පරංගදී අපිට පෙන්නනවා අර නෙල්ද හරියා බිම දාපු කට්ටිය වැටිලා ඉන්නවා ඒගොල්ලෝ දැන් zombie බවට පරිවර්තනය වෙමින් තියෙන්නේ මේ වෙලාවේ අර නෙල්ද හරියා කතා කරනවා ලාන්ස්ට එතන රේඩියෝ එකක් අටවගෙන එයාගේ මැගිලා කට්ටිය අතුරට ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලන්ට සද්ද ඇහෙනවා soldiers ලා troopers ලා මිනිස්සුන්ට වෙඩි තියනවා වගේ ඒගොල්ලෝ යනවා දෙපැත්තට බෙදලා මේ කට්ටියට ඇටැක් කරන්න කරල් කතා කරන්න හදනවා ඩැරෙල් එක්ක කොමන්වෙල්ත් වලදී හැබැයි ඒ වෙලාවේ නෙලද හරිනියා කතා කරනවා ඩැරෙල්ට ඉක්වන්ට එන්න කියලා. ඩැරෙල් දැන් එක එක කියන විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේ මෙතන නෙලද හරිනියා මේ කට්ටියට වැඩ බෙදලා දෙනවා. ඩැරෙලුයි රොසිටයි එක පැත්තක සෙට් වෙන්නේ. එතන දෙනවා පැම්ලගේ පුතයි යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකද්ද වැඩකට ඩැරෙල්ට පොඩි නොඩ් එකකුත් දානවා. ඒ වගේම සෙබස්ටියන් මේ වෙලාවේ බයිලා කියන ඔයා තමයි අර නෙලද හරිය වල්ලගත්ති කියලා ඩැරෙල් දැක්ක කියලා ඩැරෙලුත් ඔව් කියලා කියනවා. හැබැයි කියන්නේත් බයිට් එකක් විදිහට. ඩැරෙල් රොසිට යද්දි වෙනල් හරින් දෙන්නේ කියනවා වෙන තැනකට යන්න තියෙන එන්න කියලා. ඒගොල්ලන්ගේ තැන වෙනස් කරා කියලා. මැගිලට ඇහෙනවා අහිංසක මිනිස්සුන්ට වෙඩි තියෙන සද්දේ. ඒ වෙලාවේ මැගි වල්ල ගන්නවා අර නීගන් එක්ක හිටපු ගෑනු ළමයා තුවක්කුව තියලා ඊට පස්සේ පිටිපස්සෙන් ඉලයි ජැවිල්ලා ඒ ගෑනු කෙනාට කියනවා තුවක්කුව බිම දාන්න කියලා. මේලයි නීගන් මෙතෙන්ට ඇවිල්ලා වැඩේ සමාදාන කරනවා. ඒ වෙලාවේ ලිලියහන ඔයා මොකද මෙතන කරන්න කියලා නීගන් කියනවා අපි තමා මෙතන ජීවත් වෙන්නේ කියලා. ඒරොන් කියන ඔයගොල්ලෝ ළඟ ගේබ්‍රියල් ඉන්නවා කියලා නීගන් කියනවා නෑ එයා දැන් අපි ළඟ කියලා. මේ වෙලාවේ මේගොල්ලොත් අහනවා ඔයගොල්ලෝ ඇත්තටම අපේ කොන්නොයි එක ආයුධ හොරකම් කරාද කියලා මේ කට්ටිය කියනවා නැහැ කියලා. ඒ වෙලාවේ ඒරොන්ටත් තේරෙනවා මෙතන බොරුවක් යන්නේ කියලා වඩා පැහැදිලිව. මේ වෙලාවේ නීගන් ගේ අර කළු ගෑනු ළමයයි මැගී යනවා එළියට තව මිනිස්සු හොයාගෙන ආරක්ෂා කරන්න. ඊට පස්සේ අපිට පේනවා ඩැරිලුයි රොසිටවයි අරන් ඇවිල්ලා දෙන එළියට අර නිලධාරින් දෙන්නා ඒගොල්ලෝ ඇත්තටම බොරුවක් කියලා ගෙනලා තියෙන්නේ මෙතෙන්ට එනවා. සෙබස්ටියන් මේ කට්ටියට වැඩක් කියන්න. ඔකම සෙබස්ටියන් කියනවා එක තැනක් පෙන්නලා අර වෝකස්ලා zombie මැද්දෙන් ගිහිල්ලා එතන තැනක සල්ලි භාගයක් තියෙනවා ඒක අරන් එන්න කියලා මේ දෙන්නට. සෙබස්ටියන් කියන්නේ මගේ අම්මා මගේ ඔක්කොම සල්ලි ටික නවත්තලා දැම්මා දැන් මට සල්ලි ඕනේ මට ඕන වැඩ කරන්න කියලා. ඔකම සෙබස්ටියන් කියනවා ඉලෙක්ට්‍රික් ලොක් එකක ඔක තියෙන්නේ මේක තමයි කෝඩ් එක සෝලා ජෙනරේටර් එකක් තියෙන හින්දා ඒක දිගටම වැඩ කරනවා කියලා. ඩැරිල් බහැ කියලා කියනවා. ඔකම සෙබස්ටියන් එතෙන්ට zombie කෙනෙක් ගෙනල්ලා යාව මරලා ඒ වැංගිය ගාගෙන මේ දෙන්නට යන්න කියලා තර්ජනය කරනවා. මේ වෙලාවේ මේ කට්ටිය බහැ කියලා යන්න හදද්දී සෙබස්ටියන් අහනවා ඕගොල්ලන්ගේ ළමයින්ට මොකද වෙන්නේ කියලා. කොකෝට ඒ වගේම ජූඩිට් ආර්ජේ ගැන තමයි මේක අහන්නේ. ඒත් එක්කම ඩැරෙල් පිහිය තියනවා සෙබස්ටියන්ගේ බෙල්ලට. ඩැරෙල් කියනවා අපේ ළමයින්ව ගාව ගත්තොත් තර්ජනය කරොත් උඹ ඉවරයි කියලා. සෙබස්ටියන් කියනවා ඒගොල්ලන්ට කිසිම දෙයක් කරන්න නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතය තව සාර්ථක කරන්න පුළුවන් මට මේ වැඩේ කරලා දෙන්න කියලා. මේ හේතුව නිසා මේ දෙන්නා මේ වැඩේ කරන්න පටන් ගන්නවා. මේ දෙන්නා ආමරවල අර ලේ ගාගෙන මේ zombie ල මැද්දෙන් ඇවිදගෙන යනවා. සරෝගලන්ට මතක නම් අපේ කට්ටිය නිකම්ම තමයි ඇඳුම් වල ගාගෙන ගියේ. මේ වෙලාවේ මේ දෙන්න අදාල ගිය ඇතුළට ඇවිල්ලා ලොක් එක ළඟට යනවා. එතන zombie කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ මරලත් දානවා. මේ වෙලාවේ කොහමරි මේ සේෆ් එක ඇතුළේ ඉලා ගෑනු කෙනෙක් කතා කරනවා සල්ලි නම් ඔක්කොම තියෙනවා මං විතරක් මෙතන ඉතුරු වෙලා ඉන්නවා කියලා. මේ හිර වෙලා ඉන්න ගෑනු කෙනා කියනවා දවසක් මිනිසෙක් ඇවිල්ලා මෙතෙන් ටෙව්වා මේ සල්ලි ටික අරන් එන්න කියලා මගේ ළමයි දෙන්නට හොඳ ජීවිතයක් හදලා දෙන්නම් කිව්වයි කියලා. මේ වෙලාවේ අහනවා කී දෙනෙක් එව්වද කියලා රොසිටා ඒ ගෑනු කෙනාගෙන 12 දිනක් ආවා කියලා 3 දිනක් තමයි ඇතුළට ආවේ කියලා. ඔගේ මෙයා කියනවා මාත් එක්ක ඇතුළට ආපු මිනිස්සු දෙන්න අය දෙන්නව මරා ගන්න හැදුවා. ඊට පස්සේ මම මේ ඇතුලේ වහගත්තා කියලා. මම පවර් ජෙනරේටර් එක ඕෆ් වුණා කියලා තමයි ආ කියන්නේ. එයා යනවා ජෙනරේටර් එක බලන්නම් කියලා රොසිටා මෙතන ඉන්නවා. නීගන් එයාගේ මිනිස්සු ටිකව සංසුන් කරන්න උත්සාහ කරනවා. නීගන් දැන් සිරා නායකෙක් වගේ වැඩ. ඒ වෙලාවේ නීගන්ගේ විස්තර හද්දී නීගන් කියනවා ඔගොල්ලන්ට මා වැඩක් නැති නිසා තමයි මම ගියේ කියලා. ඒ වගේම නීගන්ගෙන් අහනවා අර කළු ගෑනු කෙනා කවුද කියලා. නීගන් රින් එකක් පෙන්නනවා. ඒ කියන්නේ නීගන් එයාව බැඳලා. දැන් නීගන් බැඳපු මිනිස්සෙක්. මේ වෙලාවේ ගේබ්‍රියල් කියනවා නීගන්ට අපි දැන් ඉන්නේ වෙනස් තැනක මම දැකපු ටිකක් හොඳ තැනක් කියලා. ලිඩියා කියනවා නැහැ ඒගොල්ලන්ගේ වෙනසක් නැහැ. විස්පර්ස් ලට වඩා වෙනස් මාස්ක් එකක් විතරයි ඒගොල්ලෝ දාන්නේ කියලා. මේ වෙලාවේ නීගන්ලට පණිවිඩයක් එනවා උඩ සෝල්ජර්ස් ලා හිට මේට වෙලා දැන් පැන ගන්න උත්සාහ කරන්න කියලා. වෙලා නීගන් උඩින්දලා පහල බලද්දි යමක් දකිනවා. ට්‍රූප කෙනෙක් පොඩි ළමෙක් වරන් ඇවිල්ලා නවතින්න කියලා කියනවා මේ ඉන්නේ හර්ෂල්. ඊගෙම මේ ට්‍රූප කතා කරලා කියනවා මම ළමෙක් හොයාගත්තා ට්‍රක් එකක් ඇතුළේ ඉඳලා ඒ ළමයා ට්‍රක් එක ඇතුළේ හැංගිලා හිටියේ කියලා. ඒ කියන්නේ මැගී ලාපු එකේ මේ ළමයා හැංගිලා. හර්ෂල් හැංගිලා ඇවිල්ලා. ඉතකම නීගන් ඇවිල්ලා යාට බිම දාලා මේ ළමයාව බේරගන්න එනවා. මේ ඉන්නේ හර්ෂල් නීගන් තමා මෙයාගේ තාත්තව ග්ලෙන්ව මැරුවේ. වෙලාවේ මැගී දැනගන්නවා මේ ගෑනු ළමයා නීගන් එක්ක ඉන්න එක්කෙනා දැන් මාස 3ක ගැබිනියක් කියලා. ඒ අතරතුර නීගන් කතා කරනවා ඇනීට නීගන්ගේ වයිෆ්ට. එහෙම නීගන් කියන්නේ එයා මැගීගේ පුතාව හොයාගත්ත කියලා. මැගී කලබල වෙනවා. ඒ වගේම මැගී එන්නම් කියද්දී ආ කියනවා ඇනියෙක් ඉන්න දැන් එයා මාත් එක්ක පරිස්සමෙන් ඉන්නම් කියලා. ඒ වගේම නීගන්ට මැගී කියනවා එයාට මුකුත් වෙන්න දෙන්න එපා කියලා. නීගන් කියන්නේ එයාට කලින් වෙන දේ මට වෙලා තමයි එයාට වෙන්නේ කියලා. ඇනී කියනවා එයා ඉන්නේ ආරක්ෂාකාරී තැනක කියලා. හැබැයි මැගී කියනවා එයා ඉන්නේ යාගේ තාත්තව මරුවෙක් කෙනත් එක්ක කියලා. මැනී මේ වෙලාවේ මැගීට කියනවා එයාගේ අතීත කතාව එයා ඔක්කොම එයාට කිව්වා කියලා. එයා දන්නවා කියලා කියනවා මේ හැම දෙයක්ම. මැගී අහනවා ඔයා තාමත් එයාත් එක්ක ඉන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ මැනී කියන්නේ අපි කවුරුත්
පිරිසිදු අත්තියන මිනිස්සු නෙවෙයි කියලා. ඒක මෙයා කියනවා මිනිස්සු ස්වභාවයෙන් එක එක දේවල් කරලා තියෙනවා. දැන් ඉන්න විදිහ තමයි වැදගත් කියලා. ඒ වගේම හර්ෂල් මේ වෙලාවේ නීගන්ට කියනවා මගේ අම්මා කියලා තියෙන ඔයගෙන් ඈත් වෙලා ඉන්න කියලා කියලා. ඉතින් හර්ෂල් අහනවා නීගන්ගෙන් ඇයි ඔයාට අපේ අම්මා අකමැති කියලා. ලිඩියත් මේක අහගෙන ඉන්නේ. නීගන් මේ වෙලාවේ කියනවා මම ලොකු නරක දෙයක් කරා ඒ දවස්වල. ඒකයි අම්මා එහෙම කියන්නේ කියලා. ඒ වෙලාවේ හර්ෂල් ටක් ගාලා තුවක්කුවක් කරන් නීගන්ට දික් කරනවා. අහනවා මගේ අම්මා කිව්වා නරක මිනිස්සෙක් මගේ තාත්තා මැරුවා කියලා. ඒ ඔයා නේද කියලා. නීගන් කියනවා ඌ ඒ මම තමයි කියලා. ඒ වගේම මේලා නීගන් වාඩි වෙලා කියනවා දන ගහගෙන ඔයාගේ අම්මගෙන් ගත්තු දේ ගැන මට ආයේ කරන්නවත් රිප්ලේස් කරන්නවත් මොකක්වත් මට තේරෙන්නේ නැහැ කියලා. ඒ වගේම නීගන් කියනවා ඔයා මට වෙඩි තිබ්බට මම ඔයාට යෝජනා කරන්නවත් තරහක්වත් නැහැ කියලා. ඒ වගේම නීගන් මේ වෙලාවේ හර්ෂල්ට කියනවා හැබැයි ඔයා වෙඩි තිබ්බොත් ඔය සද්දෙන් දැනගන්නවා අපි කොහෙද හැංගිලා ඉන්නේ කියලා එළියේ ඉන්න නරක මිනිස්සු ටික. ඊට පස්සේ මම නෙමේ මෙතනින් අහිංසක මිනිස්සුත් මැරෙන්න පුළුවන්. ඒ හින්දා හිතන්න කියලා ඔයා කරන්න හදන දේ ගැන. නීගන් කියනවා මම මැරුණාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ අහිංසක මිනිස්සුන්ට අනතුරක් කරන්න දෙයක් කරන්න එපා කියලා. හර්ෂල් මේ වෙලාවේ ගන් එක බිම දානවා. ලිඩි ඇවිල්ලා හිමීට ගන් එක ගන්නවා. නීගන් අඬනවා. ඩැනල් ගිහිල්ලා සෝලා ජෙනරේටර් එක ආයෙ ඕන් කරනවා. ඒ වෙලාවේ එතන zombie කෙනෙක් එනවා. ඊට පස්සේ සව zombieලා දෙතුන් දෙනෙක් එනවා. ඩැනල් සටන් කළා බිම දානවා. ඩැනල් ගාමරකෙන් භාගයක්ම ගැලවෙනවා මේ සටනේදී. මෙලා රොසිට ටක් ගාලා අර කෝඩ් එක දාලා එතන ඇතුළට යනවා. ඒ වගේම ඩැනල් ඇවිල්ලා සේෆ් එක ඕපන් කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ මෙතන එලාම් එකක් වදින්න ගන්නවා. රොසිට ටක් ගාලා ඒක නවත්තන්න උත්සාහ කරනවා. මොකද සද්දෙට zombie ලෙන්න පුළුවන් නිසා. ඒ වගේම ඩැනල් කොහමරි සේෆ් එක අරගන්නවා. මේගොල්ලෝ සල්ලි පුරවනවා. අනිත් ගැල්ලාම ඒප්‍රියල් යාගෙනම යා කෑ ගන්නවා zombieලා මේ පැත්තට එනවා කියලා සද්දෙත් එක්ක. එතකම දැන් මේගොල්ලන් මෙතන එළියට යන්න බෑ. මේගොල්ලෝ දොර හරස් කරලා කබඩ් එකක් තියා ගන්නවා. මේ වෙලාවේ කොහමරි එළියෙන් වෙඩි සද්ද ලොකු සද්දයක් ඇහිලා දොරට තට්ටු කරනවා. බලද්දි මර්සයි කැරොලයි ඇවිල්ලා. ඩැනල් අහනවා කොහමද හොයාගත්තේ කියලා. කැරොල් කියනවා ඔයා ලන්ච් එකට ආවේ නෑ. එහෙනම් මර්සට කිව්වා කියලා. ඒ වගේම මේ වෙලාවේ මර්සට වෙන කතාවක් අර සෝල්ජර්ස්ලා කියලා තියෙන්නේ. හැබැයි රොසිටයි ඩැරිලුයි කියනවා සෙබස්ටියන් අපේ දරුවෝ වෙනුවෙන් තර්ජනය කළා තමයි අපිව මෙතෙන්ට එව්වේ සල්ලි වගේක් හොරකම් කරන්න කියලා. ඒ වගේම මර්සට අර ඉතුරුලා ඉන්න ගෑනු ළමයා කියනවා සෝල්ජර්ස්ලා වගේ අපි ගෙනල්ලා මෙතෙන්ට දැම්ම සල්ලි ටික අරන් එන්න කියලා. මම විතරයි ඉතුරුනේ කියලා. ඒ වෙලාවේ මර්ස කියනවා අපි ළඟ එච්චර උණ්ඩත් නැහැ දැන් කියලා. කැරොල් ළඟත් ගොඩක් නැහැ. හැබැයි ඩැරිල් කියනවා අපි බලාගමු කියලා. ඒ වෙලාවේ කට්ටිය ලේ ගාගෙන හිමින් මැද්දෙන් ඇවිදගෙන යනවා. හැබැයි අර ඒප්‍රියල් එයාගේ ඇඟේ zombie කෙනෙක් පැටලෙනවා. ඒ වෙලාවේ ආ zombie ඩනිද්දි අනිත් zombie ලා ඇඟට පයින්නවා. ලා සටන පටන් ගන්නවා. කට්ටිය පුළුවන් තරම් zombie ලා බිම දාන්න උත්සාහ කරනවා. මේගොල්ලෝ දක්ෂ සටන් කරුවෝ. හැබැයි අර ඒප්‍රියල් ගේ කතාව ඉවර වෙනවා. ඊට පස්සේ මේ හතර දෙනා සල්ලි මරල් තරම් එළියට යනවා. ඒ වගේම අපිට ආයෙ පෙන්නනවා ඇනි මැගි. මේ වෙලාවේ මේ දිනට සද්දයක් කියලා පිටිපස්ස බැලලා බලද්දි අර මිනිස්සයා තව මිනිස්සුන්ව වෙඩි තීදී මරලා මේ පැත්තට එනවා. මේ දෙන්න හැංගිනවා. මෙයා කියනවා තව ටිකක් හොයලා බලලා මෙතන ගිනි තියලා දාන්න කියලා සම්පූර්ණයෙන්ම. ඊගොල්ලෝ මැගි කියනවා ඒරොල්ලන්ට කතා කරලා මට පොඩි ප්ලෑන් එකක් තියෙනවා කියලා. මේ ලාවේ නිලධාරිය හොයාගෙන යද්දී මේ කට්ටිය එක්ක යා දකින්න අඩිසලකනු තියෙන අර රහස් තැනට යන අර ඇඳුම් රාක්කෙ මැද්දෙන්. මේ ලාවේ යා හිමීට ඇතුළට යන්න හදන්නේ ඒත් එක්ක වෙඩි සද්දයක් ඇහිලා ඒගොල්ලෝ ආපහු දුවගෙන එනවා. ගේබ්‍රියලුයි ඒරොනුයි දැන් රූෆ් ටොප් එකට ගිහිල්ලා මේ කට්ටිය දුවගෙන ඇවිල්ලා ඒගොල්ලන් අල්ලගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ අනිත් පැත්තෙන් එලයිජා ඇවිල්ලා ෂොට් එක දෙනවා මේගොල්ලන් අල්ලන එක්කෙනෙක්ට. ඒරොන් මේ නිලධාරියව ගහලා බිම දානවා. යා අන කරන ඔක්කොම රූපස්ලා ඩුඩරෙන්න කියලා. හැබැයි ඒ පැත්තෙන් වෙඩි සද්ද ඇහෙනවා. දැන් ඒරොන් කරන්නේ යාට වෙඩි දෙකක් තියලා බිම දාන එක යා කතා බහ කරගෙන ඉද්දි. එයා අර බිම දාපු මැරිලා හිටපු zombie වෙලා ඉන්න කට්ටිය මේ සද්දෙට නැගිටිනවා. වැටුණු මිනිස්සයා මැරිලා නැහැ. zombie ලා ටික මෙයාගේ පැත්තට එනවා. එයාව අපලා මරලා කන්න. මෙයා කරේ ලාන්ස් ගෙගුලට අහුවෙලා එයාගේ රාජකාරිය කරන්න හදපු විතරයි. හැබැයි වැඩේ වැරදුනා. මේ වෙලාවේ කොමාරි මර්ස එනවා මෙතෙන්ට. කැරොලොයි ඩැරිලොයි රොසිටයි එක්ක. ඒ වගේම එතන නිලධාරින් දෙන්න බලාගෙන ඉන්නවා hina වෙයි. අපි උඹට ආන්සර් කරන්න නැහැ කියලා මර්සට. සල්ලි ටික බිම දානවා මේ දෙන්න අහුල ගන්නවා. ඒ වෙලාවේ කැරොල් අහනවා ඕගොල්ලෝ මීට කලින් කී දෙනෙක් යවලා තියෙනවද මේ සල්ලි අරන් එන්න කියලා. ඒ දෙන්න කියනවා 30ක් 40ක් වගේ යවලා තියෙනවා කියලා. මේ වෙලාවේ මර්ස කරන්නේ මේ දෙන්නට වෙඩි තියලා මරලා දාන එක. අපිට පේනවා මර්ස හොඳ ඩයල් එකක් කියලා. වගේ මර්ස කියනවා සෙබස්ටියන්ට හැබැයි සල්ලි දෙන්න ඕනි කියලා. මොකද සල්ලි දුන්නේ නැත්නම් සෙබස්ටියන් යාගේ බලය පාවිච්චි කරලා ඕගොල්ලන්ට අනතුරක් කරන්න පුළුවන් කියලා. වගේ මේ වගේ සටනක් පටන් ගත්තොත් ඕගොල්ලන්ට දිනන්න අමාරුයි කියලා කියනවා මර්ස. වගේ මර්ස කියනවා මම මේ බෑග් ටික ගේට් එකෙන් ඇතුළට ගෙනියන්නම්. කවුරුත් මාව සර්ච් කරන්න එන්නේ නැහැ කියලා. ඊට සෙබස්ටියන් එනවා බඩු හරිද කියලා බලන්න. ඒ වෙලාවේ ඩැරිලුයි රොසිටයි ඒවා තියාගෙන ඉන්නවා මේසෙ උඩ සෙබස්ටියන් සතුටි බඩු ලැබුණ එක ගැන. වගේම මේ වෙලාවේ අනිත් දෙන්නා කෝ කියලා හද්දි මර්ස කියනවා ඒගොල්ලෝට එන්න බැරුව ගෑ දෙන්න මැරුණා කියලා. මේ වෙලාවේ ආ බෑග් ටික අරන් යනවා. පොඩි සල්ලි ටිකක් ඩැරිල්ට දීලා මර්ස මේක බලාගෙන ඉන්නේ. අතතුර ලාන්ස් උත්සාහ කරනවා අර නිලධාරියව සම්බන්ධ කරගන්න. හැබැයි ලාන්ස්ට උත්තරයක් එන්නේ නැහැ. මේ වෙලාවේ කැරොලිනා ලාන්ස් හම්බෙන්න යවිලා කියනවා සෙබස්ටියන් කරන වැඩේ ගැන අහිංසක මිනිසුන් යවලා සල්ලි හොයන්න හදපු වැඩේ ගැන මිනිස්සු මරලා දාපු එක ගැන. ඒ වගේම කැරොල් කියනවා එයා මගේ යාළුවෝ යවුවා. හැබැයි ඒගොල්ලෝ කොහොම හරි යන්තම් ජීවිතේ ගලවගෙන ආවා කියලා. ඒ වගේම මේ වෙලාවේ කැරොල් අහනවා ඇයි ඔයගොල්ලෝ අනිත් මිනිසුන් යවුවේ කියලා. ලාන්ස් කියන්නේ ඒගොල්ලෝ එක එක වැරදි
තීරණ අරගත්ත වැඩි වැඩ කරා හින්දා තමයි ඒගොල්ලන් යවුවේ කියලා. මේ ලාවේ අපිට තේරෙනවා ලාන්සුත් මේක දැනගෙන තමයි වැඩේ කරලා දීලා තියෙන්නේ කියලා. මේ ලාන්ස් කියනවා මෙතන වැඩ කරන්නේ මේ විදිහට ඔයාට හරියට වැඩේ කරගන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ කැරල් මේ ලාවේ ඔයගොල්ලෝ දන්න විදිහට නුවණක් අරගැහණියෙක් එයා කියනවා හරි මෙතන ඉන්නවනම් එක්ක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් විසඳුමක් වෙන්න පුළුවන් මේ දෙකෙන් එකක් විතරයි කෙනෙක්ට වෙන්න පුළුවන් කියලා. ඒ වගේම කැරල් යන හදදී ලාන්ස් කියනවා හැමදේම තේරෙන ගැහණියෙක් එක්ක කතා කරන්න ලැබීම ගැනම ලොකු දෙයක් කියලා. මේ ලාවේ පල්ලෙහා වැඩ ඉවර කළා ලාන්ස් උත්සාහ කරනවා තාමත් කනෙක්ට් කරගන්න ඒගොල්ලන්ගේ කවුරු හරි. හැබැයි ඔක්කොම මේ නීගල්ලා හිටපු තැන කට්ටිය ඉවරයි. මේ ලාවේ නීගන් ඇවිල්ලා හර්ෂල්ට කතා කරනවා. නීගන් කියනවා අපි දෙන්න අතර දැන් අසම්පූර්ණ ගණදෙනුවක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ ඔයා අම්මත් එක්ක ගිහිල්ලා හිල් ටොප් ආයි රීබිල්ඩ් කරන්න උදව් කරන්න ඔයා ටිකක් ලොකු වුණාට පස්සේ මාව හොයාගෙන ආපහු එන්න කියලා. ඒ නීගන් කියනවා මම පොරොන්දු වෙනවා එතකොට අපිට මේ කතාව ඉවර කරගන්න පුළුවන් කියලා. හර්ෂල් ගෙන් ඇවිල්ලා මේ වෙලාවේ මැගී අහනවා එයා මොනවද ඔයාට කිව්වේ කියලා. හර්ෂල් මුකුත් කියන්නේ නැහැ. මේ වෙලාවේ මැගී අහනවා දැන් ඔය දෙන්නා මොකද කරන්න කියලා. ඒ වෙලාවේ ගේබ්‍රියලුයි එරොනුයි කියන අපිට කොමන්වෙල්ත් එකට ගිහිල්ලා ලාන්ස්ට මේ ගැන කතා කරන්න එනවා කියලා. ඒ වගේම ගේබ්‍රියල් කියනවා මෙතන ඉන්න මිනිස්සුන්ට හැබැයි අනතුරක් ආය ලාන්ස් කට්ටියවයි එහින්ද ඒගොල්ලෝ ගැන බලන්න වෙනවා කියලා. ගේබ්‍රියල් මේ වෙලාවේ කියනවා මේගොල්ලෝ මේ ආයුධ හොරකම් කරේ නැත්තම් කවුද හොරකම් කරේ කියලා. එතකොට ආයුධ ඇත්තටම කවුරු හරි හොරකම් කරලාද? ලාන්ස් බොරුවක් නෙවෙයිද කරන්නේ? ඇත්තටම ආයුධ හොරකම් කරලා සති දෙකකට කලින් අපිට කතාව පෙන්නනවා ඒගොල්ලන් ගෙනිච්ච ආයුධ ගෙනිච්ච ඔක්කොම වාහන ටික නවත්තලා විනාශ කරලා දාලා එතන දුව සෝල්ජර්ස්ලා. වගේම අන්තිම සෝල්ජර්වත් ඇවිල්ලා එක්කෙනෙක් මරනවා. මේ වෙන කවුරුත් නෙවෙයි. එකගෙන් වෙඩියක් කාලා පැනලා ගිය ඩැරිල්ගේ පරණ ආදරවන්තිය ලියා. එයා රෝග් මූඩ් එකට ගිහිල්ලා. දැන් එයාට ආයුධ ඕන තරම් තියෙනවා. එයා මේ හොරකම් කරපු තැනින්. එයාගේ ප්ලෑන් එක මොකක්ද? මැගීගෙන් පලිගන්නද? ඉතින් අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ මොනවා වෙයිද කියලා. ගිහින් එන්නම් මේ හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එක. වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න.